හොඳ වුණාට පස්සේ බොහෝ විට අපි ගෙදර ගියාට පස්සේ වයස සීමාවකින් තොරව කුඩා මහලු තරුණ කට්ටිය සියලු දෙනාටම පොදුයි මදන සති කීපයක් විවේකයෙන් සිටිය යුතුමයි. ඒකෙන් මම හිතන්නේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මොකද අපි දැකලා තියෙන එවැනි දේවල් නොයදෙන කට්ටියගේ සමහර වෙලාවට නොයෙක් සංකූලතාවය. කොවිඩ් රෝගයේ එක් සංකූලතාවයක් තමයි නියුමෝනියාව. ඒ නියුමෝනියාව හැදුනහම හුඟ දෙනෙකුට නියුමෝනියා හොඳ වෙනවා. කුඩා ප්‍රතිශතයක් නියුමෝනියාෙන් ඊළඟ අවස්ථාවට යන්න පුළුවන්. පෙනහැල්ල තියෙනවා පොඩි ෆයිබ්‍රෝසිස් එහෙම කියන්නේ නිකන් කොහොම වගේ තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ තත්වයට පත් වුණාට පස්සේ එවැනි පුද්ගලයෝ දුම්පානය කරන පුද්ගලයෙක් නම් මට හොඳට විශ්වාසයි ඒ කොවිඩ් රෝගයේ තියෙන කාලෙදී මේ පුද්ගලයා දුම්බොන්නේ නැහැ අනිවාර්යයෙන්ම. නමුත් මගේ උපදේශයෙන් නම් මතුවටත් දුම්පානයෙන් වැළකී සිටින්න. මත්පැන් පානයෙන් වැළකී සිටින්න. ඒක තමයි වැදගත්. මම හිතනවා ගර්භිණී කාන්තාවන්ුත් මේ වැක්සින් එකට යොමු විය යුතුමයි. මොකද ඉස්සර පොඩි පොඩි මතිමතාන්තර තිබුණා මේක ලැබිය යුතුද නැද්ද කියන එක. නමුත් දැන් අපි විලි අරගෙන තියෙනවා ගර්භිණී කාන්තාවන්ටත් මේක ලබාගත යුතුම දෙයක් කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.